අවසන් තරඟකරුවන් 15 දෙනෙක්. අනිවාර්යයෙන්ම මොවුන් දක්ෂයින්. ඒ දක්ෂකම නිසා මෙන්මයි මොවුන් ඉලේෂන් 2020 තරඟාවලියේ අවසන් තරඟකරුවන් අතරට තේරීපත් වුණේ. ඉතින් අපිත් එක්ක ඉන්නවා මේ මොහොතේ එවන් දක්ෂයෙක්. මේ දක්ෂයා මොන පැත්තෙන්ද දක්ෂ? මං ගායන අංශයෙන්. ගායන අංශයෙන් තරඟ වදින මේ තරඟකරුවා නම කිව්වොත්? මම විහඟ බණ්ඩාර. මොනලියෝ සමාජයෙන්ද? කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජයෙන්. කොළඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයේ හදාරන විහඟ. හරි, ලියෝ විහඟ, අපි කියමු ඇයි ගායන අංශයෙන් තරඟ වදින හිතුනේ? මං ගායනය කරන්න ඇත්තටම ආසයි. ඒක හින්දා මට හිතුණා මේ තරඟාවලියට ගායන අංශයෙන් ඉදිරිපත් වෙන්න ඕන කියලා. පාසල් කාලේදීත් ගායනය කරාද? තරඟවලට සහභාගී වුණාද? ඔව්, තරඟවලට සහභාගී වෙලා නැහැ. හැබැයි ගායන අංශයෙන් අධ්‍යාපන කටයුතු හදාරලා තියෙනවා. එතකොට මේ ලියෝ වේදිකාව ප්‍රථම වේදිකාව ඔබ ගායනයෙන් දක්ෂතා එළිදක්වන ප්‍රථම අවස්ථාව. හරි, සුබ පතනවා ඔබට. ජයග්‍රහණය අත්වෙන්න කියලා සුබ පතනවා අනිත් අයට වගේම. නමුත් 78ක් තරඟකරුවන්ගෙන් ලියෝ අවසන් ඉලේෂන් අවසන් තරඟාවලියට ආපු ගමනේදී මොනවාද දැනුනේ? ඇත්තනම සතුටුයි. අන්තිම 15 දෙනාට තේරෙනවා කියන එක. අර හැමෝම එක වගේ දක්ෂයි. ඒ හින්දා ඇත්තනම සතුටුයි අන්තිම 15 දෙනාට තේරීපත් වෙච්ච එක ගැන. ඒ සතුට අපි දක්ෂතාවයෙම පෙන්නමුද? උදුල තරුමේ අහස් තලයෙන් වසන් විවාගේ මාර සේනහදට කැන්දන යාමෙලංගූයේ මේග වර්ෂා ගලා හැලුනේ සේද යානාවේ අල අන මේ හැඳුම් ගංගා ඔහි සැලුනාවේ. මාර සේනා හඬ අනිවාර්යයෙන්ම හද පැතුලේ මේ වෙනකොට රැව් පිළිරැව් දෙනවා ඇති. ජයග්‍රහණය මටද කියලා උත්සාහ කරන ජයග්‍රහණයට බලමු. අනිවාර්යයෙන්ම අවසන් තරඟකරුවන් 15 දෙනා අතරට එන්න ලැබුණ එකත් ලොකු අභියෝගයක් වෙන්න ඇති. ඔව්, අතරම අභියෝගයක්. කොහොමද අනිත් තරඟකරුවන් එක්ක තරඟයක් තියෙනවද? කොහොමද? ලොකු තරඟයක් තියෙනවා. මේ ගායන අංශෙන් විතරක් නෙවෙයි, අනිත් අංශ නර්තනය තව ඒ හැම අංශකෙම ලොකු තරඟයක් තියෙනවා. ඒක හින්දා ලොකු අභියෝගයක් තියෙනවා අවසන් තරඟයට. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට සහ සුබ පතනවා. ස්තුතියි.